වෛරස් ප්‍රබේද ගැන සෑහන උනන්දුවක් තියෙනවා. ඒක ගැන හැමෝම අහනවා. මම ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඉස්සෙල්ලාම අපි මේ වෛරස් ප්‍රබේද ගැන කලබල විය යුත්තේ ඇයි? දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක ප්‍රබේද කියලා ප්‍රබේද හතරක් තමයි නම් කරලා තියෙන්නේ. එහෙම භයානක ප්‍රබේද කියලා නම් කරන්න හේතුව එම ප්‍රබේද වැඩිපුර අනිත් ප්‍රබේද වලට වඩා වැඩිපුර පැතිරී ගෙන යාමේ සම්භාවිතාවයක් තියෙනවා නම් වැඩිපුර අමාරු වෙනවා නම් සහ මිය යාමේ හැකියාවක් තියෙනවා නම් සහ එන්නත්කරණයට බලපානවා නේද? කියන්නේ එන්නත් කරපු අයටත් එම වෛරස් නැවත හැදෙනවා නම්. ඒකට එහෙම වෛරස් ප්‍රභේද හතරක් තමයි නම් කරලා තියෙන භයානකයි කියලා. එහෙම නැතුව කොවිඩ් වෛරස් ප්‍රභේද 100 ගානක් 100 ගානක් තියෙනවා. අපි මේ හතරත් නම් කරමුද? ඔව් ඒක තමයි. දැන් මේ හතර තමයි බ්‍රිතාන්‍ය ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය, බ්‍රසීල ප්‍රභේදය සහ වර්තමානයේ දැම්ම ඉන්දියානු ප්‍රභේදය. දැන් එතකොට දැන් අපි මේ ප්‍රභේද ලංකාවට ඇවිල්ලාද කියලා හඳුනාගන්න වැදගත් හේතුව තමයි සෞඛ්‍යංශයන්, වසංගත රෝගංශයන් සහ මේ කොවිඩ් පාලනය කරන අය එම වෛරස් ප්‍රභේද ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාමක් වෛරස් ඇවිල්ලා තියෙනවනම් ඒකට ගත යුතු ක්‍රියාමාර්ග සහ ස්ට්‍රැටජීස් ටිකක් වෙනස් කරන්න වෙනවා. ඒ වගේම ඉන්දියානු ප්‍රභේද ඇවිල්ලා තියෙනවා නම් දකුණු අප්‍රිකානු ප්‍රභේද ඇවිල්ලා තියෙනවා නම් සමහරලාට එන්නත් වලට අහන්න නැතිකම ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකට ගන්න ක්‍රියාමාර්ග මොනවද වගේවා. හැබැයි මහජනතාවට කුමන වෛරස් ප්‍රභේදය ආවත් මහජනතාවට තමන්ගේ සෞඛ්‍ය පුරුදු වෙනස් කිරීමේ හැකියාව අදාළ නැහැ. ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ ඉන්දියානු ප්‍රභේදයද, දකුණු අප්‍රිකානු ප්‍රභේදයද, බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආවත් අර මේ වෛද්‍යතුමා කිව්වා වගේ වැදගත් වෙන්නේ ඒ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන එක. මොන ප්‍රභේදය ආවත් පැතිරීගෙන යාම එකයි, ඒකෙන් පරිස්සම් වෙන්න යුත්තේ එකයි. ඒසර ඇත්තටම මේ අපි ප්‍රභේද ගැන අධ්‍යයනය කරන්නේ ඒ අදාළ තොරතුරු සෞඛ්‍යංශයන්, වසංගතංශය සහ කොවිඩ් පාලන අංශයට ඒ තොරතුරු දත්ත ලබා දීලා ඒගොල්ලන් ඒකට නිසි ක්‍රියාමාර්ග ගැනීමට මිසක් ඇත්තටම මහජනතාවට ඒකෙන් ඇත්තටම බලපෑමක් නැහැ. කියන්නේ ඒගොල්ලන්ට වෙනස් කිරීමේ දෙයක් නැහැ. කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදාවත්, ඉන්දියානු ප්‍රභේදාවත් අර මේ ආනන්ද විජේවික්‍රම මේ වෛද්‍යතුමා කිව්වා වගේ ඒ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන එකයි වැදගත්. මොන ප්‍රභේදය වුණත් පැතිර යන්නේ එකම විදියට. එතකොට මොන ප්‍රභේදය වුණත් එම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් අපි දන්නවා බ්‍රිතාන්‍ය ප්‍රභේද, ඉන්දියානු ප්‍රභේද වගේවයි පැතිරීගෙන යාමේ ශීඝ්‍රතාවය, ප්‍රවණතාවය අනිත් ප්‍රභේද වලට වඩා වැඩි නිසා අපි වෙනදට වඩා වැඩියෙන් ඒ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත්. සහ අර ජනාකීර්ණ ප්‍රදේශ වලට යාම ඉතාමත් නොයාම ඉතාමත් වැදගත්. කොටිම කියනවා නම් තමන්ට ගෙදරින් පිට යාමට අත්‍යවශ්‍ය කරුණකට මිසක් පිට නොයාම තමයි වඩා සුදුසු. ඔෆිසර්ස් වල තමන්ට එම මොකක් හරි කටයුත්ත ගෙදර ඉඳන් එම වැඩේ කරන්න පුළුවන් නම් එහෙම කිරීම තමයි වැදගත්. එතකොට වැඩට පිට වී යාමට අවශ්‍ය අය මිසක් අනිත් අය ගෙදරට වෙලා සිටීම සමහයි අපි මේක පාලනය කිරීමට ඉතාමත් වැදගත් වෙනවා.